සිෙදුවේපපුත්ති උන්නාදත් පරිසරයාස්විත ක්‍රියාකාරකම්විශයේ යටතේ තුමශ්‍රේණයේ පුංචිවාලට පොළවහා අහසපාඩමේ තවත් රසබර කොටසක් කරගෙන තමයි මං ඔයා ලහ මෝටාාව. එහෙම නං අපි මුලින්ම ලස්සන ගීතයකට සබන් දෙෙමනේද. මොකද පුංචිවාලා සයින් ලස්සන ගීතකලට සබන්ධින් එහෙම නේද. එහනම් හොඳින් එඇහුකන් දෙන්නකෝ මේ ලස්සන ගීතයට හැබැයි ඒහුන් කන්දින ගමන් ඒ ගීතයන් කියවෙන්නේ කවුරු ගැනද මොකක්ද සිද්ධවෙන්නේ කියලා චුට්ටක් කල්පනා කරන්නත් ඕනි හොඳද. හිෙමනම්පුතේ අපිලා ඉලස්සන ගීතය ඔන්න දැන් පසමවිින්ඳින්. ගීතයට ලස්සනයි නේද ඌ ලස්සනයි. කවත් කවුරු ගනදේක කියවුණේ ලස්සන කුරුළු පවුලක් ගැන හෙම නේද. කුරුලු අම්මයි කුරලු තාත්තයි කුරලු පුතයි ගැන. දැන් මේ ලස්සන කුරළු පවුලට සිද්ධ වෙච්ච පුංචි කරදරයක් තිබන නේද. ඒ ගැන කියවුණනා නේද. ඇයි ඒ ලස්සන කුරුු පවුලට කරදරේ සිද්ධ වුණේ මොකද සිදතවන කරදරය. එක දවස්සක් මේ ගොල්ලු සතුටින්න් ඉන්නකොට? එක පාරටම හිටි හැටියම ලොකූහුලඟක්කාව. ඒ ලොකුහුල්ලඟට ගස්වැල් ඉදිරෙන්න්න පටන්ගත්තා. මහහයියෙන් මහා වැසි අද හැලෙන්න ගත්තා. ඒ වගේම ගංගා පිටාර ගලලා ගංවතුර ගලන්න පටන්ගත්තා. මෙන්න මේ වෙලාවෙදී අරකුරුලු අම් මටයි කුරලුතා තටයි ලොකු බයක් ඇතිවුුණා. ඇහිපපුතේහෙම බයතිවුණේ. මොකද ඒකුරුල්ලන්ගේ කූඩුව තිබනෙත් ගක්කුඩනේ.මකුරුලු අම්මට යිතාත්තටයිත් බය හිතුනාා අනේ මේ අපේ පුංචිපුතා එක්ක අපි කූඩුවත් කැඩිලයයි කියලා. ඒ බයට මොකද කළේ මේකුරුලු අම්මයිතාත්තයි තාමාන්ගේ දරුදුක කියලා මහාහයියෙන් අඩන්න ගත්තා. මහ හයියෙන් කෑගහන්න ගත්තා. මින්න මේ කෑගෙහිල්ල, මේ තුම් ලෝකෙට මාධිපති දෙවියන්ට ඇහුණා. ඒ ඇහිලා ඒ දෙවියෝ මේ දරුදුකමී කුරුලු අම්මගේ තාත්තගේ දරුදුක දැකලා ඒකට පිහිට වුණක්. කොහොමද පිහිට වනේ. ආර මහහයියෙන් හම පුහුලඟ හෙමීට නවතින්නට ගත්තා. ඊට පස්සේ අර වැස්ස එහෙම්මම වැහිබිඳු අහසට ගිලගත්තා. ඊට පස්සෙ ආය පෙර තිබුණ වගේම ලස්සන පරිසරයක් උදාාවන අන්න ඒ වෙලාවේඳන් මේ කුරුඩු පවුල වෙනද වගේම් බොහෝම සතුටින් කල්ගෙව්වා. ඒක නේදය ගීතයෙන් කියවනේ. ඌ! ඉහිනම්පුතේ චුට්ටක් කල්පනා කරන්න කොයාලා. ඒ කුරුළු පවුලට එහෙම වනේ මේ අවට පරිසරයේ සිද්ධවෙච්ච වෙනස්කමක් හින්දනේද. මොකද සිද්ධ වෙච්ච වෙනස්කම හිටියහැටියම හොඳට තිබුණු පරිසරය උළඟ හැමුව වැස්සක් වැස්ස ගංවතුර ගැලුව ගස්වැල් ඉදිරෙන්න ගත්තා. මී පරිසරයේ වෙනස්කම් නිසා. එහෙමනම් පුතාලට දැන්තේරෙන මඇති අපි මේ අවට පරිසරයේ සාමාන්‍ය තත්වය වෙනස් වෙන්න හේතු තියෙනවා. ඔන්න ඔය වගේ තවහේතුවක් තමයි පුංචෙදුවේ පුතේ මී ලස්සන රූපයෙන් ඔගොල්ලන්ට පේන්නේ. මී පේන්නේ, දිවාකාලයේ අපේ අවට පරිසරේ. අපි චුට්ටක් බලමුකු මේ ලස්සන පින්තූරයේ එකඇන දිවාකාලයේ මේ අපේ අවට පරිසරයේ මොනෝද අපිට දකින්න තියෙන දේවල් කියලා. බලන්නක ඉස්සලම අප අහසදිහා බලමු ලස්සනට ඉරපායගෙන එනවා. ඒ ඉරපායගෙන එන්න කොට ඒ වලාකුලු ලස්සනට පාට වෙලා පාට පාට වලාකුළු පුතා ලට පේවා. ඒ වගේම තමයි පුතේ අවට දිහාබැලුවම් ලස්සන පාට පාට මල් පිපිලා ලස්සන සමනල්ලුපාඹනවා හරීම ලස්සන පරිසරයක්. ඔය කොයි කාලේද දිවාකාලයේ කියන්නේ දවල්ට ඒ වගේ තමයිමී පරිසරයම රාත්‍රිය වෙනකොට පුතේ මී බලන්නකු වෙනස් වෙන හැට. ඒ පරිසරයම රාත්‍රිය වෙනකොට. ොුවද එතකුට පිද දකින්න ලැබෙන්නේ අපි චුට්ටක් බලමු අහසදිහා බලන්නකො හඳේ ලස්සන ලස්සනට හඳ පායලා ඒවගේම මල්වට්ටියක් වගේ තරු විසිරිලා හරිම ලස්සන අහසක් ඒත් එක්කම අර හඳේලිය වලාකුළුවලට වැටිලා හරී ලස්සනට අපිට පේනවාරාත්‍රී එහෙම නම්මීත් තියෙන්න පුතේ රාත්‍රිය උදා වනාට පස්සේ අහස අහසේ වෙන ස්ච්ච හැටි. එහමනම් පුතාලට දැම් පැහැදිලි දිවාකාලයේ සහ රාත්‍රී කාලයේදී අපි අවට පරිසරය කොහොමද වෙනස් වෙන්න එතකොට අපිට දකින්න තියෙන වෙනස්කම් මොනවද කියලා එහෙම නේද පැහැදිලී නේද ඔන්න එහෙනම් ඊළඟට ටීච කැමති අද ඔගොල්ලන්ට පුංචි ක්‍රියාකාරකමක් දෙන්න මොකක්ද මේ ක්‍රියාකාරකම බලන්නක හැබැයි මේක පුතාලට එක් දවසන්නම් කරන්න බ මේකට පුතාලට දවස් සතක්. ඒකයනෙ පුතේ සතියක වගේ කාලයක් ගන්නවෙනවා මේ ක්‍රියාකාරකම කරන්න. හැබැයි එහෙම කරන්නම වෙනවා මොකද එතකොට තමයි මේ දිවාහාරාත්‍රී හසි දක්නට ලැබෙන වෙනස්කම්ටික පුතාලට හොඳට තහවුරුවෙන්න්නේ හොන්දට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේක කරන්නේ බලන්නකු දැන්, මම කිව්වනනි කලින් දිවාකාලයේ අවට පරිසරයේ වෙනස්කම් ගැන පුතාලට ඊට පස්ස කිව්වනි රාත්‍රීකාලයේ අපිට දක්නට ලැබෙන වෙනස්කම් ගැන දැන් ඒ මතකයානුව මෙන්න මේ වගය පුතේ දිනය කියන තැන පුතා මේ ක්‍රියාකාරකම කරන්න පටන්ගන්න දිනේ දාන්න ඕන්. පටන්ගන්න දිනේ දාලා හොඳට බලන්න දිවාකාලයේ හොඳින් හිරුපායලා තියෙනවද. ඒ වගේම බලන්න අහසි් අලාකුලු සහිතද. ඒ වගේම බලන්න එහම නැත්තම් වැසි සහිත දිනයක්ද. උන්නොහොම දිවාකාලයේ අවට පරිසරය හොඳින් නිරීක්ෂණය කළ කියන හොඳින් බල්ලලා මෙන්න මේ විදියට පුතාලට සටහනක් තියන්න පුළුවන්. එහෙම සටහනක්තියන්නේ මොනකාලය දිහා බලලද දිවාහකාලය දිහා බලලා. ඒ වගේම පුතාලට පුළුවන් රාත්‍රීකාලය අරගෙන රාත්‍රී කාලයේ අහස දිහා. හොඳින් බලන්න. එත්ත කොට්ට ඒ බලලා හඳ පායල තියෙනවද. තරු විශරිලා තියනවද තරු දකින්න පුළුවන්ද. මෙන්න මිහෙම හොඳට බලලා ඒ සතහන මේ රාත්‍රී හස කියන කොටසේ සටහන් කරන්න පුළුවන්. පුංචිදුවේ පුතේ ඔය විදිහට දවස් හතක් මොකද අද දකින්න දේ අපිට හෙට දකින්න මෙැහැනි. හෙට දකින්න දේ ඒනඟ දවස දකින්නබෑ. ඒ නිසා එක දිගට දවත් සතක් පුතාලා මෙන් මේ ක්‍රියාකාරකම කරලා ඔය සතහන්තියාගන්න. ඒ සටහන් නිවරුණහම පුතාලටම තේරෙයි මේ දින හත තුළ අපේ අවට පරිසරයේ දිවාකාලයට රාත්‍රීකාලයට කුහොමද වෙනස්වීීමම් වෙන්න කියලා. එහෙම නම් පුංචි පුතාලට හොඳ අත්දැකීමක් කරගෙන හොඳ දැනුමක් ගන්නට පුළුවන් පුතාල මේ ක්‍රියාකාරකම කල හෙනම් අතක තියාගන්න ඕනේ ඔන්නගෙදර ඉන්න කාලේ මේ වැඩේ කරන්න. කරලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න. ඊළඟට මම සූදානම් ඔයාලට තවත් ලස්සන දෙයක් පෙන්න්නන්න. මනවද පුංචි ඔයාලා ආසම දෙයක්. මල් ආසයිනීද මල්වලට මොකද පුංචි ඔයාලත් මල් වගේ ලස්සනයිනි අන්නේ නිසා ඒ වගේ ලස්සන මල්ටික් තමයි ටීච පෙන්න්න හදන්න. මේ බලන්නක පුතේ මේ තියෙන්නේ රාත්‍රිකාලයේ පිපෙන මල්. එතකොට දවා අපිට දවසේ, රාත්‍රීකාලයේ උදාවු අහම්ම අපිට දකින්නට ලැබෙනවා පුංිදුවේ පුතේ සේපාලිකාමල් පිපෙනවා, කඩුපුල් මල් පිපෙනවා, කුමුදු මල් පිපෙනවා, සමන්පිච්චමල් පිපෙනවා, මේවිදියට මල්වර්ගගුඩා ක්‍රාත්‍රිකාලයේද පිපෙනවා. හැබැයි ය එක්කම චූටි දෙයක් තව මතක තියාගන්න වෙන. පුතාලා මතකතියාගන්න රාත්‍රිකාලයේදී පිපිෙන බොහෝ මල්වර්ග සුදු පැහයට හුරුයි කියලා. මේ බලන්න කොම මේ මල්වර්ග ටික දිහා.ම මල් හැමය එකක්ම සුදු පාටයිනේද. එත්තකොට රාත්‍රි කාලයේ පිපින බොහෝමල් සුදු පැහැට හුරුයි. එහෙනම් පුතාලා දැවුන් තේරුන්ගත්තා රාත්‍රීකාලයේදී පිපිෙන මල්වර්ග මොනොවද කියලා. ඊළඟට පුංචිදුවේ පුතේ අපි බලමු උදේකාලේදි පිපිෙන මල් වර්ග මොනවද කියලා. අරලියමල්, රෝසමල්, මී පින්තූරවල පුතාලට පේන විදිට සූරිය කාන්තමල්, ඕකීට් වර්ග ඊළඟට දහස්පෙතියමල්, ඇන්තූරියන්මල් මෙන්න මේ වගේ මල් වර්ග පිපෙන්න පුංචිදුවේ පුතේ උදේකාලයට. එතකොට උදේකාලයේදිත් රාත්‍රීකාලයේදිීත් මෙන්නමී විදිහට වෙන වෙනම වෙන වෙනම මල්වර්ග පිපෙනවා. එතකොට ඒගැන පුතාලා මේ පින්තූ රඇසුරෙන් හරේ හොඳින් අආබෝධ කරගන්න ඕනේ. මීට අමතරව තවත්තියෙනවා. ඒව පුංචි පුතාලා හොයාගන්න ඕනේ තවමොනුවද රාත්‍රියයට පිපෙන්න්නේ. තව උදේකාලේයට පිපෙන්න්නේ කියලා පුතාලත් හොයන්න. පුතාලත් ඒ ක්‍රියාකාරකමේ ය දෙන්න. ඊළඟට මං කැමැතිී පුංචි දුවේපපුත්තේ ඔයාලට මේ මවට පරිසරය ලස්සන කරන මල්පි පෙනවාවාගේ මේ අවට පරිසරේ ඉන්න සත්තුගෙනත් පොඩ්ඩක් කතා කරන්න හැබැයි මේ අවට පරිසරය ඉන්න සත් වූ ඒගොල්ලුත් රාත්‍රීකාලයට ඉන්න කොටසක් ඉන්නවා දිවාකාලයේදි හැසිරෙන කොටසක් ඉන්නවා මී පින්තූරවල පුංචි දුලපුතාලට පේන්නේ රාත්‍රීකාලයේ හැසිරෙන සතුන් කීප දෙනේ අඳුරනුවද මේ ඉන්න සත්තුූ ඉත්තෑවෙක් ඊළඟට බකමූනෙෙන්, උලමෙක් මේ විදිහයට රාත්‍රී කාලයේ හැසිරෙන සත්තු ඉන්නවා. අපි මේ සත්තුන්ට නිසාචර සතුන් කියලත් කියනවන්නේද අල තියනොවද පුතාලේ වචචනය. ආල නැත්තං ඔන්න අද දවස මතක තියාගන්න රාත්‍රී කාලයට හැසිරෙන සත්තුන්ට පුතේ අපි නිසාචර සත්තු කියල කියනවා. ඒ ඇරුණු කොට මීරාත්‍රීකාලේනෙ. ඊළඟට අපි බලමු දිවාකාලයේ අපට ාවට පරිසරේ දකින්න තියෙන සත්තු කවුද කියලා. ගවයින්, බල්ලන්, මුවන්, ගිරවුන්, සමනලොන්, ලේනුන්මඉන්නේ දිවාකාලයේ හැසිරින් සතුම් කීප දෙනෙ. තව ගොඩාක් සත්තු අපේවට පරිසර ඉන්නවනේද. මීට අමතරව ඔයාලා දැකලෙති ඕන තරම්. ඒළඟට, මෙන්නම සත්තු දිවාකාලයේ හැසිරෙනකොට කලින් අරමම් පෙන්නවා වගේ. රාත්‍රී කාලයේ ඒ සත්තු හැසිරෙනවා. එහෙමනම් පුංචිද්දුවේ පුතේ දිවාකා රාත්‍රී කාලය කියලා අවට පරිසරයේ සිද්ධ වෙන වෙනස්වීම්මලට මෙන්නම මල්වර්ග සත්තුන්ගේ වෙනස්කමුත් අපිට දකින්න පුළුවන්. ඊළඟට බලන්නක පුංචිද්දුවේ පුතේ ඔයාලා ආසම දෙයක් මම් මේ පෙන්න්න. ආසයිනේද, මෙන්න මේ දේට මකක්ද මේ දේදුන්න. දේදුන්නක් අපිට හැමතිස්ස මහස දකින්න පුළුවන්ද. බෑනේද දේදුන්නත් දකින්න නං හොඳින් හිරුවලිය තියෙනකොට වැස්සක් වහින්දෝනිි. ඒ වැස්ස වහිනකොට අර වැහිබින්දුවලට හිරුවලිය වැටිලා ඒ වැහිබින්දු හරහා හිරුවලිය ආපහු හැරිලා ගමන් කරන්නේ වර්ණ හතක් එලියට අපිට ලබා දෙමීට. ඒ වරණහත්ත තමයි පුතාලට දේදුන්නක් විදියට පුතේ මෙන්න මෙහෙම අපිට දකින්න ලැබෙන්නේ. මොනවද මේ දේදුන්නේ පාට බලන්න කොලස්සට අපි බලමු පිළිවෙලින් කහෝමද දේදුන්නේ පාටික කියලා ඔන්න තියෙනවා රත් වූ, තැබිලි, කහා, කොල්ල, නිල්, ඉන්ඩිගෝ, දම්. ඔන්න ඔය පිළිවලට දේදුන්නේ පාට ටික අපිට බලන්න පොළුවන්. ඉත්තින් පුත්තේ අපිට මේ දේදුන්න, අව්ව ය වෙලන්න ත හිරුවෙලිය යන වෙලාවට දේදුන්න අපායනකම් ඉන්නපේ. අපිට පැරිදමීමගේ දේදුනුවරණයක් බලන්න ක්‍රියාකාරකමක් විදියට බලමුනේදකො හොමද කරන්නේ කියලා. මේ බලන්න ඔන්න මං කියල දෙන්නම් පුතාලට ගෙදර ඉඳගෙන ලස්සන දේදුනුවරණ බලාගන්න පුළුවන් ක්‍රියාකාරකමක්. මේ බලන්නකෝ ඔන්න මෙන්න මෙහිම කරන්න. ඔයාලා ඉස්සල්ලම ගන්න ඕනනි මේකට වතුර බා බේසමා. ග මේ වතු්‍ර බේසම හොඳට හිරුවලිය තියෙන දවසක කෙලින්ම හිරුුවලිය බේසමට වැටින විදිහට බිත්තියක්කාසන්නේ හෝ අපි සුදු ගනකඩදාසියක් වෙන්න පුුවන් සුදු තිරයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක තියන්න. තියලා මේ වතුර බේසමට ධර්පනයක් කියන පුතේ අපි මුහුණ බලන කන්නානිය. පි කැඩපතක් කියලත් කියනවා. මේ කැඩපතක් තියලා, තියන්න එතු ගොටාර හිරවෙලිය කෙලිම්ම දර්පනයට වැටිලා හැරිල ගමන් කරනවා, අර තරය මත්තට නැත්තම් බිත්තියට, එත්තකොට පුතේ අපිට දකින්න ලැබෙන්නේ අර වැටිච්ච හිරුවලිය වර්ණ හතක දේදුනුවර්ණයක් විදියට. එහෙමනම් ලස්සන ටර සුදු තිරයේ එෙම නැත්තම් පුතේ බිත්තියේ දේදුනුුවර්ණා පිට දකින්න පුළවා. ඔන්න ඔය ක්‍රියාකාරකම මතක ඇතුව හොඳින් හිරුවෙලිය තියෙන දවසක, පුතාල කරල බලන්න පුතාලට ගොඩා ආකා සහිතේ. ඊළඟට පුංචි පුත්තේ මංහැමතී ඕගොල්ලොන්ට ලස්සන ක්‍රියාකාරකමක් තව කියල දෙන්න. ආසයි නේද සෙල්ලං කරන්න. නද දැන් අපි ගීතයකට සවන්ඳන්න ලස්සන පින් තුරටිකම් බැලවා දැන් අපි ඊළඟට දේදනුවරණ හදන ක්‍රියාකාරකම උද්ගැන තිගෙන ගත්තතා. දැන් ඉන්නම් පුංචි සෙල්ලමක් කරු. හැබැයි සෙල්ලම කරන්න කලින් පුතාලට පුංචි නිර්මාණයක්තියෙනවා කරන්න. මම කියල දෙන්නම් පුතාලට මේ නිර්මාණය කොහොමද කරන්නේ. තකොට අපි මේ හදන්න යන්නේ මොකද. සුළම්පෙත්තා. මේ සුළම්පෙත්ත මේ අවට පරිසරයේ හමන සුළගත් එක්ක කොහොමද ක්‍රයා කරන්නේ කියල තමයි අපි බලන්නේ යන්නේ. ඔන්න එහෙනම් මේකටම ක්‍රියාකාරක මේ නිර්මාණය කරන්න අපිට ඕන වෙනවා පුංචිදුවේ පුතේ වර්ණ කඩදාසියක්. හැබැයි ඒ කඩදාසිය අපිට ගන්න වෙන්නේ, එක පැත්තක් පුතේ සෙන්ටිමීටර පහළවක් වන සමචතුරස්ශ්‍රාකාර හැඩයකින්. ආයහගන්නකු එක පැත්තකදිග සන්තිමීටර පහළවක් වන සම චතුරශ්‍රාකාර වර්ණ කඩදාසියක්. අරගෙන මෙන්න මේ කඩදාසය පුතාලට එක පේනවා මේ පින්තූරේනුද. ඒ කඩදාශය පුතේ ඊළඟට මෙන්න මේ විදියට මුල්ලෙන් මුල්ලේන විදිට සමානව කොටස් දෙකකට පුතාල නවන්න ඕනි. ඒ නමන කොට හොඳට මතක තියාගන්න එක මත්ත එක්ක හරියට පිහිටන්න ඕනි. නැත්තන් අපේ සුළම්පෙත්ත හරියට නිර්මාණය කරන්න බැරිවේ. ඔන්න පුතේ අපි සමානව කොටස් දෙකකට නැමුවා. මේ බලන්න කොේ නැමුවහම අපිට මෙන්න මේ පින්තූරේ පේනාකාරයට එන්න ඕනි. ඊළඳටපි මොකද කරන්නේ. මේ නමාගත්ත මේ කඩතාසය පුතේ ඊළඟටපී තවත් සමාන කොටස් දෙකක් එන විදියට නමාගන්නවා. මෙන්න මෙහෙම දැන් අපි කලින් ගත්ත මේ වගේ දෙකට නමපු කඩදාසයනි ඔන්න දැම්මංඒක තවත් සමාන කොටස් දෙකක් කෙන විදිට නැවත නැමුවා. එත්තකොට මෙන්න මේ ආකාරයට මේ පින්තූරේ පුතාලට පේන ආකාරයට, මේ හැඩයක් එන්න ඕනි. මේ හැඩය ඊට පස්සෙ මුකද වෙන්නේ. අපි මේක දිගෑර්ල බලමුකෝ ඒ දිගෑර්ල බැලුවම පුතාලට පේන්නේ මෙන්න මෙහෙම සමාන කොටස් හතරක් එන ආකාරයේ. මං පුතාලට පින්තූරෙනුත් පෙන්න අංකොයක මේ පේන්නේ මෙන්න මේ විදියට සමාන කොටස් හතරක් එන විදියේ පින්තූරයක්. දැම්පුතේ මේ රූපය ඊළඟට, පුංචි වැඩක් කරන්න තියනවා. මොකත් අපිට කරන්න තියෙන මේ බලන්නක මෙන්න මේ පුතාලට පේනවන මේ රේකා හතරක් තියෙනවා මේ කඩදාසේ මේ රේකා හතරේ පුතාලට පුළුවන් හරි මැද දහරි මැද්ද ඉඳන්. සමාන දුරකින් සලකුණක් තියාගන්. මේී බලන්න මේ පින්තූරය දිහා පුතාලට පේ ඒ සමාන දුරෙන් සෑම් රේකාවකම පුංචි සලකුණක් තියාගන්න. ඒ සලකුණ තියාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම තවපුංචි දෙයක් කරන්න මේ බලන්නකෝ මොකද වෙන්න කියලා. ඊට පස්සෙපුතේ අපි ඒ සලකුණු කරගත්ත තැන දක්වා මේ කොටස් සතර කතුරකින් කපාගන්න ඕනි. මංහිතනවා, පුතාලට පේන මේ පින්තූරෙන් හොඳට තේරෙන් ඇතිඒ ගැටලුවක් වෙන්නේ නැතු ඇතිනේද. මේ රේකාවදිගේ සලකනත්තියාගත්තේ එතනින් කැපීම නවත් අන්න ඕනෙ කියරණ නිසා. ඔන්න කපල නතර කරා. ඊළඟට පුංචිදුවේ පුතේ මෙන්න මේ වැඩේ පුතාල කරනවා. මොකක්ද කරන්නේ දැම් පුතාලගේ මේ සමාන කොටත් සතරක් තියෙනවන මේ පුතාලට තියනෙ ත්‍රිකෝනාකාර කොටසක් එක් කොටසක් විදිහයට මෙන්න මෙහෙම. දැන් මේ ත්‍රිකෝනාකාර කොටසේ පුතාලට පේනවනි මුළු දෙකක් තියෙනවා මේ මුළු දෙකෙන් එක මුල්ලක පුතාල සලකුණක පීතමු ඩොට්ට් එකක් කියලා ඔන්න ඩොට්ට එකක් තිබ ඊට පස්සේ ඒ අඟම තියෙන මුල්ලා අතෑරලා ඊළගේකේ ඩොට්ට එකක් තියන්න ඔන්න ඊට පස්සෙ මොකද කරන්නේ ඒළඟම තියෙන මුල්ලා තැරල ඊළගේකේ ඩොට්ට එකක් තියෙනවා. ඊළඟට ඒළඟම තියෙන මුල්ලා තැරලා ඊළගේකේ ඩොට්ට එකක් තියෙන. දැම්පුතේ ඔයාලට පේනවනේද එකක් කැර එකක් දොට්ට එක තියලා තියන්නේ. ඇයි එහෙම තිබ්බි බලන්න අපි එහෙම තිබ්්‍යපුතේ මේ සුළම්පෙත්තා හදන කොට මෙන්න මේ ඩොට් එක තියපු තැන අතිං අල්ලලා මෙන්න මේ ආකාරයට නවල ගම්ටිකක් ගාලා පුතාල මේ හරි මැදාලවන්න ඕන. එතකොට මෙන්න මෙහෙම එක පෙත්තක් නිර්මාණය වෙන. ඊළඟට පුංචිදුව පුතේ අනිත් දොට්ටි එක තියෙන තැන තියෙනවන්නේ ඒකාතිං අල්ලලා ඒ කලින් අලවපු පෙත්ත උඩට තියලා හොඳින් ගම්ගාලාලවන්. දැන් අපි සුළම් පෙත්තෙේ පෙති දෙකක් හදාගෙනීවරයි. ඊළඟට මොකද කරන්නේ අපි තුංගනි පෙත්ත් අලවගමු දැන් තවඩොට්ට එකක් තියෙනවනි. ඒකාරගෙන ඇවිල්ලා දෙවනියකා ලෝප උඩින් නැවතාලවම්. දැන් අපිට පෙති තුනක් අපි නිර්මාණය කරගෙනීවරයි. ඊළඟට පුත්තේ අවසාන ඩොට්ට් එක තියෙන තැන, නැවත මැද්දට ගෙනල්ල මෙන්න මේ ආකාරයේ සුළම් පෙත්තක් ලස්සනට පුතාලට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ඉතින් මේ මැද ටික ගැලවෙනවට පුංචි පුතාලට පුළුවන් මෙන්න මේ ආකාරයට මැදොල් වෙන පාටකින්පුතේ පුංචි කඩදාසි රවුමක් කපලා අලවගන්න එතකොට පෙති ගැලවිලා හැමතැනම විශරෙන්නේනේ. ඊට පස්සේ පුංචි පුතාල කරන්න ඕනේ කෝටුවක් අරගෙන, ඒ කෝටුවට අල්පෙනෙත්තක් අරගෙන මී හදාගත්ත ලස්සන සුලම් බඹරය මෙන්නමී ආකාරයට කෝටුවට සවිකරන්. ඔන්න ඔය ආකාරයට කෝටුවට සවිකරන්න. එතකොට පුතාලට දකින්නට ලැබෙනවා මෙන්නමී ආකාරයේ ලස්සන සුලම්පෙත් තක් මේ කාරගෙන එතකොට පුතාල දුවනකොට මී ආකාරයට, කැරකිෙන්න්නට පටන් ගන්න. ඉතින් පුතාලට පුංචි පුතාලට හයිියෙන්දුවන්න පුළුවන්නේ. ඔන්න හයිියෙන්දුවලා මේක කැරකෙන් සුලම් පෙත්ත කැරකෙන කොට සතුටත් විනෝ දෙයක් පුතාලට ලබාගන්න පුළුවන් වෙනවා. එහෙම නම් පුංචිද්දුවේ පුතේ. ආසයිනයේ දේ ක්‍රියාකාරකම කරලා බලන්න. ආසයිනනි හිනං ඒකක් කරලා බලා. ඉහිමනම් ංචිදුවේ පුතේ අද දවසයෝගොල්ලු ලස්සන ගීතයකට සවන්දුන්න. ලස්සන පින්තූර බැලවා, ඊළඟට ක්‍රියාකාරකමක් කලා දේදුන්නේ වර්ණහදාගන්න හැටිගෙන ගත්තා. අවසානයට අපි ලස්සන හුළම් පෙත්තක් නිර්මාණය කරන්න පුතාල ඉගෙනගත්තා.මන්නමී කරුණු ටිකානුව, අපේ තුන ශ්‍රේණයේ පුංචිදූලපුතාලා පොළොව හා අහසපාඩමින් ලොකු දැනුමක් ඉගෙනගන්න ඇති කියලා මංහිතනවා. හිමනම් ංචිදුවේ පුතේ තවත් දවසක අලුත්පාඩමකින් වල් හමුවට එනකම් මං අදට ඔයලගින් සමුගන්නවා ආයු බෝවන්.